මේ දසල කවුරු හරි කතා කරොත් කතා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි මේ රශියන් වෝ එක සහ කොහොමද ආමිකට ජොයින් වෙන්නේ කියන එක. ඒක මේ හැමෝගෙම තියෙන ප්‍රශ්නයක්. ඒ හින්දා මේ වීඩියෝ කරන්න හිතුණා. මොකද මේ වීඩියෝ කරන්නේ තවත් මොටිවේට් කරන්නවත් ඩිමොටිවේට් කරන්නවත් නෙමෙයි. පෞද්ගලිකව මම ආමිකට යන්න කිසිම අදහසක් නැහැ. හැබැයි කට්ටිය විස්තර අහන හින්දා මම එම්බසීන් සහ මේ කියන්නේ හොට්ලයින් එකක් තියෙනවා රෂියන් හොට්ලයින් එකකට කතා කරලා විස්තර අහගත්තා කොහොමද ෆොරිනර් කෙනෙක් ජොයින් වෙනවා නම් සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට සම්බන්ධ වෙන විදිහ ඒ කියන්නේ ඒකට ඒගොල්ලෝ ගන්නෙ රුසියාව ඇතුලේ ඉන්න ෆොරිනර්ස්ලා. පිට රටක ඉඳන් ෆොරිනර් කෙනෙක් රුසියාවට ගෙනල්ලා රෙක්‍රූට් කරන්න තාම ප්‍රොසීඩිය එකක් රුසියාවේ නැහැ. එතකොට ඔයාලා ආමිකට ජොයින් වෙන්න ඕන නම් ඔයාලා රුසියාවට එන්න ඕන. ඔයාලගේ වියදමයි මොකක් හරි ප්‍රාත් එකක් හදාගෙන ඒ කියන්නේ මොකක් හරි වීස එකක් හදාගෙන මෙහෙට එන්න ඕන. මෙහෙට ඇවිල්ලා තමයි ජොයින් වෙන්න පුළුවන්. මොකද එහෙම ඔෆිෂියල් රෙක්‍රූට්මන්ට් ප්‍රොසීඩිය එකක් තාම එහෙම එකක් නැහැ. ඒක එකක්. එතකොට මේ අනිත් එක මොනවාද තියෙන බෙනිෆිට්ස්? අමයිත් කියනවා මේක කවුරුත් මොටිවේට් කරන්නවත් ඩිමොටිවේට් කරන්නවත් කරන වැඩක් නෙමෙයි. තොරතුරු දැනගන්න අවශ්‍ය මිනිසුන්ට තොරතුරු දැනගන්න කරන වීඩියෝ එකක්. එතකොට මේක තියෙන බෙනිෆිට්ස් මොනවාද මෙහි ආවට පස්සේ? ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් දීලා තියෙන බෙනිෆිට්ස් තමයි සිටිසන්ෂිප් එක දෙනවා අවුරුද්දකින්. ඒක මෙහෙමයි වෙන්නේ. සිටිසන්ෂිප් හම්බෙන්නේ ඔයා මෙහාට පස්සේ අවුරුද්දක ඇග්‍රිමන්ට් එකක් සයින් කරනවා. අවුරුද්දක ඇග්‍රිමන්ට් එක සයින් කරාට පස්සේ ඇග්‍රිමන්ට් එක ප්‍රොසෙස් වෙනවා. සාමාන්‍යයෙන් මාස 4ක වගේ කාලයක් ඇතුළත ඔයාට පාස්පෝර්ට් එක රෙඩි වෙනවා කියලා තමයි 2024 ජනවාරි ලෝ එක ඒගොල්ලෝ අලුත් කරේ. එතකොට එහෙම කරගත්ත කෙනෙක් නම් මම දන්නේ. හැබැයි ඒගොල්ලොන්ගේ ලෝ එක එහෙම තියෙනවා. ලෝ එක එහෙම තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම එහෙම වෙනවා. හැබැයි ඇග්‍රිමන්ට් එක ඉවරනකම් ඔයාගේ අතට පාස්පෝර්ට් එක හම්බෙන්නේ නැහැ කියලා තමයි මම හොයාගත්ත තොරතුරු අනුව මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ 1 year ඇග්‍රිමන්ට් එක කන්ට්‍රැක්ට් එක අවුරුද්ද ඉවර වෙලා කන්ට්‍රැක්ට් ඉවරනට පස්සේ තමයි ඔයාට පාස්පෝර්ට් එක හම්බෙන්නේ. පාස්පෝර්ට් එක හම්බුනාට පස්සේ ඔයා බැඳලා නම් ඉන්න ඔයාගේ ෆැමිලියට, බැඳලා නැත්නම් ඒත් ෆැමිලියට බැඳලා ඉන්නවා නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, එතකොට ළමයින්ට, බැඳලා නැත්නම් අනිත් ෆැමිලිය, ඒ කියන්නේ ඔයාගේ අම්මයි තාත්තයි කට්ටියව මෙහෙට ගන්න පුළුවන්. ඒගොල්ලන්ටත් සිටිසන් හම්බෙනවා. සහ සැලරි එක ගත්තොත් ලංකාවේ සල්ලි වලින් රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 6ත් 7ත් අතර ගණනක් හම්බෙනවා දීමනත් එක්ක. ඕක තමයි ඉතින් බෙනිෆිට්ස් වලට තියෙන ඉතින් ලොකුවටම කියනවා. අනිත් ඒවා ඉතින් සිටිසන් හම්බුනාට පස්සේ රුසියාවේ හම්බෙන බෙනිෆිට් ටික ඔයාලට හම්බෙනවා. අනිත් එක මොකක් හරි ලොකු ඉන්ජරි එකක් වුණත් මැරුණොත් ලොකු ෆන්ඩ් එකක් ඔයාගේ ගෙදරට හම්බෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඒක මම 100% අවුල් කරලා කරන්නේ. මොකද මේ කිසිම ලීගල් ප්‍රොසීඩියකින් වෙන දෙයක් නෙමෙයි. හින්දා කියන ලංකාවේ කියන්නේ ලංකාවේ ගවර්න්මන්ට් එක හරහා වෙන්නේ නැති හින්දා ඒ ගැන මට 100% කියන්න බැහැ. එහෙම එකක් තියෙනවා ගාන මම හරියට දන්නෙත් නැහැ. ඒක අනිත් එක. එතකොට ඕවා තමයි බෙනිෆිට්. එතකොට අනිත් පැත්ත මේකේ තියෙන නෙගටිව් පැත්ත තමයි ඔයා මෙහෙ ඉන්නේ ඔයාගේ සොයම් වෙවිල ඔයාගේ ලංකාවේ පුරවැසි භාවිතාවක වරික වහුසි කරලා තමයි පොසස් වලට දාන්නේ. පොසස් වලට දැම්මට පස්සේ මාත් එක්ක සම්බන්ධ වෙලා හිටියා කියන්නේ අපේ ලංකාවෙන් ගියපු අය කෙනෙක් පොසස් වලට. එයත් එක්ක කන්ටැක්ට් මට දැන් නැහැ. ඒ කියන්නේ එයා එක කතා බහ කරගන්න බැරි වුණා. ගියපු දවස්වල නම් කතා කරා හොඳයි කියලා කිව්වා. හැබැයි දැන් නම් කන්ටැක්ට් නැහැ. හැබැයි අනිත් එක මතක තියාගන්න ඕන අනිත් දේ තමයි ඕගොල්ලෝ එන්නේ ලෝකෙ තියෙන ලොකුම වෝ එක. මේක යුක්‍රේනයේ රුසියාවයි වුණාට මේක වෝ කියන්නේ නේටෝ එකයි රුසියාවයි. ඒක තමයි ඇත්ත. එතකොට නේටෝ සංවිධානයේ තියෙන තාක්ෂණික අධිකාරි ඩ්‍රෝන්, ඊට පස්සේ රුසියාවේ තියෙන චීනයේ තියෙන තාක්ෂණික අධිකාරිත් එක තමයි ඔයගොල්ලෝ ගැටෙන්න වෙන්නේ. එතකොට මේ එක එකක්. අනිත් ප්‍රධානම දේ තමයි ඔයාලා ඇවිල්ලා ඔයාලගේ කන්ට්‍රාක්ට් ප්‍රොසස් වලට දාන්නේ. ඒ කියන්නේ රජේ ආමික නෙමෙයි කියන්නේ රෂියන් ෆෝසස් නෙමෙයි රුසියාවේ ඉන්න කුලි හමුදාව කියලා මම කියන්න. ඕගොල්ලෝ දන්නවා වැග්න වගේ කලින් කතාවට පහුගිය කාලේ කතාවට ලක් වුණා. වැග්න වගේ කුලි හමුදාවකට තමයි ඕගොල්ලෝම දාන්නේ. ගොඩක් වෙලාවට වැග්නෙකටම තමයි. එතකොට මේ ඒ කුලි හමුදාවට ඔයාලා දානවා. කුලි හමුදාවට දැම්මට පස්සේ අවුරුදු එක කොන්තරත් කලින් වුණාට පස්සේ ඔයාලට මෙහෙ පුරවැසි භාවය හම්බෙනවා. එනකන් හිටියොත් අවුරුද්දක්. ඒ හින්දා රිස්ක් එකක් තියෙනවා.
රිස්ක එක 100%යි. මොකද ලීගල් අපිට නීතිමය භාගයක් නැහැ ලංකාවෙන් කිසිම, කියන්නේ ලංකාවේ කිසිම ට්‍රාන්ස්පේරන්ට් එකක් නැහැ අපිට. කියන්නේ ලංකාව රජයෙන් අපිට කිසිම පිළිසරණක් හම්බෙන්නේ නැහැ මෙතනදී. ඒක එකක්. රුසියාවේ රජයෙන් මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝගේ ලෝස් මෙහෙම දාලා තියෙනවා. ඒගොල්ලෝ කවදාවත් ඒ ලෝ වලට පිටින් වැඩ කරන්නේ නැහැ. හැබැයි ලංකාවට තොරතුරු සපයන්න මෙයාලා බැඳිලා නැහැ. ඔයාලට මොන හරි වුණා තොරතුරු සපයන්න බැඳිලා නැහැ. මොකද ඔයා ස්වේච්ඡාවෙන් ඉන්නේ. ස්වේච්ඡා වටේක් විදිහට එන්නේ රුසියාවට. මේකට. ඒ හින්දා ඒවා මතක තියාගන්න. ඒවා රිස්ක් ෆැක්ටර්ස්. මේ රුසියා නාමයකට ජොයින් වෙද්දී තියෙන. බෙනිෆිට් වගේ බෙනිෆිට් ටික විතරක් නෙමෙයි. අනිත් ඒවා ගැනත් හිතන්න. පෞද්ගලිකව මම කලින් කිව්වා වගේ මම නම් කිසිම අදහසක් නැහැ සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ මම ගෙනෙන්නේ නැහැ. මිනිස්සු හිතන පද හත්පතන විදිහ වෙනවා. මිනිස්සුන්ගේ කේපබිලිටිස් වෙනවා. මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් වෙනවා. මිනිස්සුන්ට කරන්න ඕනේ දේවල් වෙනවා. ඒ හින්දා කවුරු හරි එන්න ඉන්නවා නම් මේ විස්තර ටික මම කිව්වෙ එන්න හිතාගෙන ඉන්නවා නම් සහ විස්තර දැනගන්න ආස කවුරු ඉන්නවා නම් ඒගොල්ලොන්ට දැනගන්න මේ විස්තර ටික මම කිව්වෙ. ඒ හින්දා තවුන හරි වැඩිසර විස්තර මගේ කියන්නේ ජීවිත නැති දේවල් දැනගන්න ඕනේ දේවල් තියෙනවා නම් يعني කොහොමද එන්නේ මොන වගේ වීසා වල් කර ගන්න පුළුවන් ඒ වගේ දේවල් මම මෙතන කතා කරන්නේ නැහැ. ඒ වගේ දේවල් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් ඔක් කමෙන්ට් එකක් දාන්න මම මැසේජ් කරනවා. එහෙම නැත්නම් මම නම්බර් එක දෙන්නම් කතා කරලා මට විස්තර කියන්න පුළුවන් දැනගන්න ඕනේ විස්තර. අනේ මන්ද ඒ කියන්නේ මට يعني ඒ වැඩේට මෙහෙලෙන්න මට කඩවත් උදව් කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මට පොඩි ගිල්ටි ෆීලින් එකක් තියෙනවා. මන්ද මම ඒකට මුකුත් කියන්නේ නැහැ. හැබැයි ගන්න తీරණේ හොඳට හිතලා බලලා ගන්න. මොකද රිස්ක් එක 100%යි.